රටක ඉතිහාසය කාලයාගේ යැවැමින් වැළලියන්ට පුළුවන්. හැබැයි ඒ වැළලියන ඉතිහාසයට ඒ රටේ උපන් මිනිස්සු සදාකාලිකවම වැළලියන්ට ඉඩ දෙයිද? ස්වභාව දහම ඉතිහාසයට වැළලියන්ට ඉඩ දෙයිද? ඔබ විශ්වාස කරන්න, කිසි කලෙක රටක වටිනා ඉතිහාසයකට වැළලියන්ට ඒ රටේ ස්වභාව දහම ඉඩ දෙන්නේ නැහැ. කොමන හෝ කාලයක වැළලුණු ඉතිහාසය යළි මතක් කරගන්නට, යළි ගොඩගන්නට පුළුවන් පිරිසක් මේ විශ්වය මගින් පහළ කරනවා, උපද්දනවා. මේ කාල වෙන විට ලංකාවේ විවිධ කතිකාවන් නැති වෙලා තියෙනවා අපේ ඉතිහාසය සම්බන්ධයෙන්. අපි චුට්ටක් මේ ගැන කතා කරමු. ඒකට ප්‍රධාන හේතුව ඉතිහාසය පිළිබඳව නිවැරදිව කතා කරන්න පුළුවන් සාක්ෂි සාධක මා ඉදිරිපිට තියාගෙනයි මේ සියල්ල කතා කරන්නේ. ඔබට මේ කතාවේ මැදට අගට යන විට තේරෙවි අප හිටියේ කොතනද, ඇත්තරම අප කතා බහ කරලා තියෙන මෙච්චර කල් මොනවාද කියලා. මේ සාකච්ඡාවට මම ඉතාම වැඳ නමස්කාර පූර්වකව ආරාධනා කරගත්තේ පරම පූජනීය අති වන්දනීය මීවන පලානේ සිරිධම්මාලංකාර ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවෝ වහන්සේ පාද වැඳ ඉතාම ගෞරවයෙන් පිළිගන්න. ස්වාමින් වහන්සේ, මේ වන විට එංගලන්තයේ සතුව තියෙන වටිනා වත්කම්, නමුත් මීට වසර 10000 ගණනකට එපිට ලංකාවට සතු, ලංකාවේ සතු වටිනා වත්කම් අද එංගලන්තයේ සතුව තියෙන්නේ, අද වන විට මේවා ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපේ හැමෝටම මම දැනගන්න කැමති මේ ක්‍රියාවලිය සිද්ධු වුණේ කොහොමද, මොනවද මේ ඇවිල්ලා තියෙන්නේ, මොනවද එංගලන්තේ තියෙන්නේ? දැන් 1815 ලංකාව එංගලන්තේ යටත් විජිතයක් වුණාම එංගලන්තේ ආණ්ඩුකාරවරු මේ රට පාලනය කළා අවුරුදු 1815 ඉඳන් 1948 දක්වා. ඒ කියන්නේ අවුරුදු 130ක් විතර පාලනය කළා. එහෙමයි, 28ක් විතර. මේ කාලය තුල එංගලන්තේ ටිකක් උගත් සිවිල් සර්වන්ට්ස්ලා ආව ලංකාවට. මේ එක පුද්ගලයෙක් තමයි 1850 විතර ලංකාවට ආපු ජෝර්ජ් ටර්නර්. මේ පුද්ගලයා 1850 විතර ඇවිල්ලා, මං හිතන්නේ එයාගේ අම්මා තාත්තත් ආවා, ඇවිල්ලා එයා ටිකක් සිංහලත් ඉගෙන ගත්තා, හාමුදුරන්ගෙන් පාලිත් ඉගෙන ගත්තා, හොඳට ඉංග්‍රීසිත් ඉගෙන ගත්තා. එයා පස්සේ සිවිල් සර්වන්ට් කෙනෙක් හැටියට ආවා, කෑගල්ලේ උපදිසාපති හැටියට. දිසාපති කෙනෙක් හිටියේ නෑ ඒ කාලේ, කෑගල්ලේ උපදිසාපති. මේ කෑගල්ලේ උපදිසාපති ආපු දියෝත්තන මේ කෑගල්ලේ මාතුල අලුලනේ, ඔය කණ්ඩුපණින් හැරිලා යන උඩට මාතුල අලුලනේ තිබිච්ච මේ ත්‍රිපිටක ග්‍රන්ථ පුස්කොළ පොත් සියලුම දේ දැක්කා. මෙයා ඉතා පිරිසිදුව පැහැදිලිව ආරක්ෂා සහිතව පවත්වාගෙන යන බවත් දැක්කා. මෙතන හිටියේ ඒ කාල වෙනකොට 1860 විතර තමයි මේක උනේ. 50 ගණන් වල ආපු යෝජන කෑගල්ලට ආවේ 60 විතර. යෝජන අර කෑගල්ලේ මාතුලාලුලන්ට ගියාම මේ පුස්කොළ පොත් ටික දැක්කා. අර පුස්කොළ පොත් වල එච්චර වටිනාකමක් තිබුණේ නෑ එතන හිටිය ගණින් ආංශලට. ඒ කාලේ ධර්මයක් තේරුමක් නැති හාමුදුරුවෝ නෙමේ ගණින් ආංශලා හිටියේ. මේගොල්ලන්ට මේක තේරුමක් නෑ. මේ ජෝර්ජන කිව්වා යම්කිසි පවුන් ගානක් එයා උප කළා, එහෙම නැත්නම් දුන්නා. කිව්වා මට, මම ආසයි කැමති මේ පොට්ටික් ගන්න, මේ පවුන් ටික තියාගන්න. මං හිතන්නේ පවුන් 4-5ක්, ඒ කාලේ පවුන් 4-5ක් කියන්නේ අක්කර 100ක් 200ක් වුණාට ගන්න ඉඩමක් ගන්න වටිනාකමක්. පවුන්ක් කියන්නේ පැන්සයක් වුණත් සිලිමක් වුණත් වටිනවා. පවුන් ගානක් දුන්නා. ඊට පස්සේ දීලා ලියමනක් ලියකිවිල්ලක් සහිතව මේ පොත් ටික ඔක්කොම ගත්තා. ලේඛනයක් තියෙනවා, ලිඛිතයක් තියෙනවා. දැන් අපිට එංගලන්තේ කෞතුකාගාරයේ මේ ලේඛනේ පෙන්නනවා. ඒ කියන්නේ ලියලා ගත්ත බව, ලියලා ගත්ත බවට සාක්ෂම් කරලා තියෙන බවට, ගෙව්ව මුදලයි ඔක්කොම තියෙනවා. අපිට ඒකේ ෆොටෝකෝපියක් ඕනනම් ගේනක් දෙන්නත් පුළුවන්. අපි ගාව තියෙනවා මං හිතන්නේ. එහෙම. ඔව්. එහෙම ලේඛනයක් තියෙනවා, ලියවිල්ලක් අස්සම් කරලා අරගෙන තියෙනවා. දැන් එතකොට ස්වාමීන් වහන්සේ, ඒ ලේඛනය අස්සම් කරලා නිවැරදිව විකුණලා අස්සම් කරලා ත්‍රිපිටක පොත් 54 විකුණා. මාතුලාලුනේ ත්‍රිපිටක සියලු එතන ත්‍රිපිටක පොත් පුස්කොළ පොත් ටික විකුණා. ජෝර්ජ් ටර්නර් ගත්තා.
ලේඛන එලිය. මොකද ඒකේ වටිනාකම කරාමුදුරන්ට කියවන්න බෑ ගණින්නාංශයට. තේරුමක් නෑ. දැන් ඔය අපේ දැන් ඔය මොකද්ද VOC බාණ්ඩ කියන මිනිස්සු ලක්ෂ ගණන් වලට වික්ක. එහෙමයි. වටිනාකම නෑ නේ මිනිස්සුන්ට. නමුත් අර මිනිස්සු ඔය කෝටි ගණන් වලට වික්ක. ඒ වගේ මේ පුස්කොළ පොත් ඒ වගේම ඒ ජෝර්ජ් ටර්නර් කියන පුද්ගලයා මේ ත්‍රිපිටක පොත් ටික ඔය කෑගල්ල යාළුවලනේ ත්‍රිපිටක ගත්තා. තව පුද්ගලයෙක් හිටියා මේ නෙවිල් කියලා ඒ පුද්ගලයා තමයි අග්‍ර මිනිස්ත්‍රකාරය හැටියට 1880 ලංකාවේ අග්‍ර මිනිස්ත්‍රකාරය. මෙයාගේ පුතෙක් හිටියා ඒ නෙවිල්ගේ හියු නෙවිල් කියලා. මෙයාත් පස්සේ කාලෙක තරුණ හියු නෙවිල් සිවිල් සර්වන් කෙනෙක් වුණා. මේ සිවිල් සර්වන් ලංකාවේ බොහෝ තැන්වල මඩගල්පු හිටියා, මහනුවරත් හිටියා, තව නොයෙකුත් තැන්වල හිටියා, මාතරගාල්ලේ පැත්තෙත් හිටියා. මේ වගේ රටේ බොහෝ තැන්වල ගිය හියු නෙවිල්ගේ හොබි එක තිබුණේ මේ පුස්කොළ පොත් එකතු කිරීම. මේ හියු නෙවිල් එකතු කරගත්ත පුස්කොළ පොත් පොඩි වේවා ලොකු ඒවා 7000 ගන්න. එහෙම. අරගෙන එයත් යනකොට එංගලන්තයට යනකොට නැවුනගල ප්‍රංශ නෝනගෙන බැඳලා හිටියේ. ප්‍රංශයට ගිහිලා එතනින් එංගලන්තයට ගෙනිහිල්ලා ඒවාද එංගලන්තේ කෞතුකාගාරේ හියු නෙමිල් කලෙක්ෂන්ස් කියලා ඒ පොත් ටික තියෙනවා. නමුත් ත්‍රිපිටක පොත් ටික ගෙනිච්ච ජෝර්ජ් ටර්නර් 1864 විතර ලංකාවෙන් නැවුනගේ එංගලන්තයට. එයා යම්කිසි රෝගයක් නිසා මේ මිය පරලෝ ගියා 68 හෝ 69 කාලේ. ඊට පස්සේ ඕල්ඩන්බර්ග් කියලා සුදු මහත්තෙක් එයාගේ ඒ දේපල අයිටියට ගත්ත. ඒ ඊට පස්සේ ඒවා එංගලන්තේ ඕල්ඩන්බර්ග් කලෙක්ෂන්ස් හැටියට තමයි ප්‍රසිද්ධ වුණේ. ඒවා පැවතුනේ. ඊට පස්සේ මේ ඕල්ඩන්බර්ග් කියන පුද්ගලයාත් ඒවා මිය පරලෝ යනකොට ලන්ඩන් කෞතුකාගාරයට ඒවා පැවරුවා. අද ඒවා අද නෙමේ 1900 මං හිතන්නේ 1902 3ටත් ඉස්සර ලන්ඩන් කෞතුකාගාරයට මේවා පැවරුවා. මං හිතන්නේ 90 ගණන් වල 1890 ගණන් වල ලන්ඩන් කෞතුකාගාරයට මේවා පැවරුවා. හැබැයි මේවා ඒගොල්ලෝ මේ ඕල්ඩන්බර්ග් කියන පුද්ගලයාත් ඒ වගේම රීස් ඩේවිස් මැටිනිය ජෝර්ජ් විල්හෙල්ම් ගයිගර් කියන විල්හෙල්ම් ගයිගර් ඒ වගේම ඇමරිකාන් ජාතිකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් මේගොල්ලෝ එකතු වෙලා මේ සිංහල අකුරෙන් මාගදී භාෂාවෙන් තිබුණු මේ ත්‍රිපිටක ධර්ම පරිවර්තනය කළා ටිකෙන් ටික එකින් එක ඉංග්‍රීසියට. ඒගොල්ලන්ගේ දැනුම හැටියට. හැබැයි මේකට සිංහල අතනසාර කියන හාමුදුරු කෙනෙකුත් ගාල්ල පැත්තේ හිටිය අප්පුහාමි කියලා පුද්ගලයෙකුත් උදව් කර බවත් ඒ පොත්වල තියෙනවා. ඒවා තියෙනවා, ඒ ලේඛනවල තියෙනවා එංගලන්තේ. එහෙම පරිවර්තනය කළා ඉංග්‍රීසියට. ඒ ඉංග්‍රීසියට පරිවර්තනය කරා මේවත් ඊට පස්සේ ඒ කාලේ ෆොටෝ කොපි කරන්න මයික්‍රෝ ෆිල්ම් ගන්න මේ මොකවත් බෑ. හැබැයි මේවා පිරිසිදුව පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ අර එයා කන්ඩිෂන් රූම්ස් වල දාලා හොඳට සංරක්ෂණය කරලා පවත්වාගෙන ආවා. ඒක ඒ නිසා මේ අද කියන මේ විදිහට අද මේ පිරිසිදුව අපිට දකින්න පුළුවන් වෙන්නේ ඒගොල්ලෝ සංරක්ෂණය කරපු මේ දිගමයි තියෙන්නේ. ඒ නියම දිග පළල තමයි මේ පුස්කොළ පොත් මේ පුස්කොළේ මේ තියෙන්නේ. ඒ දිගමයි මේ අපි අරගෙන තියෙන්නේ. ඒ දිග වෙනස් කරලා නැහැ, අකුරු ලොකු කරලා පොඩි කරලා මොකක්වත් නැහැ. සියලු දේ මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ විදිහටම එංගලන්තේ කෞතුකාගාරේ දැන් මම එංගලන්තේ හිටියා 1973-74 ඒ කාලේ මේවා තිබුණේ ලන්ඩන් මියුසියම් එකේ අර ලන්ඩන් පුස්තකාලේ උඩ තට්ටුවක. ඒ කාලේ ඕන කෙනෙකුට බලන්න දෙනවා. හැබැයි ඒ කාලේ ෆොටෝ කොපි බලන්න ගන්නත් බෑ, මයික්‍රෝ ෆිල්ම් ගන්නත් බෑ, කියවන්නත් ඉතින් සිංහල අකුරු තිබුණාට කියවන්නත් කියවලා තේරුම් ගන්නත් පුළුවන් කමක් නැහැ. නමුත් ඊට පස්සේ මේගොල්ලන්ට මේකේ වටිනාකම තේරුම් අරගෙන ඒගොල්ලෝ අලුතෙන්ම මියුසියම් එකක් හදලා මියුසියම් ලයිබ්‍රරි එකක් පුස්තකාලයක් මේ සියලු පොත් අර යුනෙවිල්ගේවත් ජෝර්ජ් ටර්නර්ගේවත් ඕල්ඩන්බර්ග්ගේවත් මේ සියලු දේවල් දැන් අලුත් තැනක සංරක්ෂණය කරලා මයික්‍රෝ ෆිල්ම් කරලා ඒ වගේම ඒවා බොහොම ආරක්ෂා සහිතව දැන් තියෙනවා. හැබැයි දැන් ලංකාවේ කවුරු හරි ගියාට මේවා අර එදා මං එංගලන්තයට ගිය දවසේ බලන්න දුන්නා වගේ බලන්න දෙන්නේ නැහැ. එදා මේවා බලන්න දුන්නා. හොඳට විවෘතව බලන්න පුළුවන් කම තිබුණා. නමුත් අද එහෙම බලන්න දෙන්නේ නැහැ, කියවන්න දෙන්නේ නැහැ,
පිටපතක් ගන්න දෙන්න, ෆොටෝකොපියක් ගන්න දෙන්න. මම මේක 2006 මේ ධර්මයේ මතු කළාට පස්සේ 2009 10 11 වගේ අවුරුදු වල මම කිව්වා මේ අපේ ත්‍රිපිටක ධර්ම සියල්ලම මේ පුස්කොළ පොත්, ත්‍රිපිටක පොත්, නිර්මල පොත් මේ කෑගල්ලේ අලුලෙනින් ගෙනිච්ච ඒවා එංගලන්තේ තියෙනවා. මෙම මේ මියුසියම් එකේ කෞතුකාගාරේ මේ සියල්ල තියෙනවා කියලා. මේ ලංකාවෙන් ගිය එංගලන්තේ නෝනල මහතුරු ඉන්නවා හරියට. ලංකාවෙන් ගිහිල්ලා ඒ දැන් පුරවැසිය වෙලා ඒ පදිංචි වෙලා සුදු මහතුරු කසාද බැඳලා ඒවා සිටිසන්ස්ලා වෙලා ඉන්නවා. ඒ අය බොහෝ දෙනෙක් උත්සාහයක් ගත්තා ගිහිල්ලා බලන්න මේවා තියෙනවද නැද්ද කියලා. ඒගොල්ලෝ කිව්වා තියෙනවා කියලා. ඒගොල්ලෝ දැක්ක බැලුවා. හැබැයි ඒ කිසිවකුටත් මේ ලංකාවෙන් ගිය මේ අපේ ඒ සිංහල මිනිස්සු ඒ පදිංචිකාරයෝ ඒ සිටිසන්ස්ලා ඒ හොඳ පොසත් මිනිස්සුත් හිටියා, ලෝයර්ස්ලා හිටියා, උගත්තු හිටියා, මහාචාර්යවරු හිටියා. මේ කිසිවෙකුටත් මේක පිටපතක්වත් ගන්න බලන්න දුන්නා, පිටපතක්වත් ගන්න දුන්නේ නැහැ. නමුත් අපි මේ උත්සාහය අතෑරියේ නැහැ. මෙහාට භාවනා වැඩසටහනකට ආපු අපේ සිංහල නෝනා කෙනෙක්ගේ නෝනා කෙනෙක් බැඳලා ඉන්නවා සුදු මහත්තයෙක්ව. ඒ සුදු මහත්තයා එංගලන්තේ රාජකීය හමුදාවේ ප්‍රධාන නිල අධ්‍යාපන මහත්තයෙක්, ලොකු නිල අධ්‍යාපන මහත්තයෙක් අපේ ලංකාවේ නෝනකෙන් බැඳලා ඉන්නේ. ඒ මහත්තයා කැමැත්තෙන්ම කිව්වා එයාගේ නිල බලයෙන්, එයාගේ නිල බලයෙන් නිල රාජකාරිය හැටියට එයා ලිපියක් ඉදිරිපත් කළා, මට ඕන මේවා බලන්න කියලා, මට මේක පිටපතක් ගන්න ඕන, මට මේක කියවන්න ඕන කියලා. එයාට හැබැයි කිසිම ප්‍රතික්ෂේප කිරීමක්, විරුද්ධ වීමක් මොකවත්ම නැහැ. එයාට බොහොම පහසුවෙන් ලේසියෙන් හැබැයි ඒ වුණත් එයාටත් නොමිලේ දුන්නේ නැහැ. මේවා හැම පිටපතකම, හැම කොලයකටම, මේ හැම කොලයකටම ගානක් ගෙවන්න වුණා. වැට්ටේකුත් ගාය කළා. අපි ගාව තියෙනවා කුවිතන්සි ඔක්කොම. අපි ගාව තියෙනවා ගෙවූ මුදල් සහ බදු මෙච්චර ගෙවුවා කියලා. දැන් ඔබ පිළිගන්න මේ තමයි ලංකාවේ නිවැරදිම නිර්මලම මුල්ම ත්‍රිපිටකය. ත්‍රිපිටකය මේක පෙළදහම්. එහෙමයි. දැන් මේකේ මේක මේ ළඟ සමහර විටක ෆොටෝකොපියක් අරගෙන බැලුවොත් ඕන කෙනෙකුට පේයි, තේරෙයි. මේකේ තියෙන්නේ කිසිම තැනක මේකේ පේලි මේ වචන කඩලා නැහැ. එහෙමයි. අපි එකම වචනයක්වත් අතන වාක්‍ය යම් කිසි තැනක පටන් ගත්තා නම් එකම දිගට මේ මෙතෙන්ට එනකම් එකම විලාගුවත් වචන කඩලා නැහැ. හැබැයි හාමුදුරනේ එහෙම කරන්න ඇත්තේ ඇයි? ඒක තමයි පෙළදහම්. දැන් මේක ඒකනේ කිව්වේ පඤ්ඤත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. එහෙමයි. දැන් මේක දැන් අපි ගම්මු මේක. බෙනේක නායක. මේක කැඩුවොත් බෙනේ කණේක් කියලා කඩන්න පුළුවන්. එහෙමයි. එක්ක බෙනේක නායක කියලා කඩන්න පුළුවන්. නමුත් මේක ධර්මයේ දන්න කෙනෙකුට මේකේ අර්ථ ධර්ම නිරුක්ති පරිසම්බිදා තියෙන හැම කෙනෙකුටම මේකේ අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කරන්න පුළුවන් පෙළට. නමුත් නොදන්න මිනිහෙකුට මේක තේරුමක් නැහැ. අර්ථයක් නැහැ. හරයක් නැහැ. ඒ වගේ යම් කිසි සූක්ෂම ක්‍රමයකුත් මේකට යොදලා තියෙනවා මේ පෙළදහමට. මේ පෙළදහම හැම කෙනෙකුටම කියව ගන්න බෑ. නිකම් වචන ටිකක් අකුරු ටිකක් විතරයි. නමුත් මේකේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙකුට එක එක වචනෙම එක එක පදම ඔක්කොම සියලු දේ අර්ථ ධර්ම හැටියට මතු කරලා පෙන්වන්න පුළුවන්. ඒකයි පෙළදහම කියන්නේ. එහෙම. දැන් මේ පෙළදහම ඔය දැන් නැදිමාලේදී මුද්‍රණය කළා, දැන් පන්සල් වලට දීලා තියෙනවානේ මේ පොත් 54. මේ සියලු පොත්වල ඒ පොතකුත් උන්නම් අපිට ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. හැම තැනකම වචන කඩලා. වචන කඩලා. සම්මා කඩලා, සම්බුද්දස්ස කඩලා. නමෝ කඩලා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේකේ කඩලා නෑ. එක දිගටම තියෙන. එකම දිගට තියෙන. අරකේ කඩලා. නමෝ කියන්නේ වෙන වචනයක්, තස්ස කියන්නේ තව වචනයක්, භගවතු කියන්නේ තව වචනයක්, සම්මා කියන්නේ තව වචනයක්, සම්බුද්දස්ස තව වචනයක්. එහෙමයි. කඩලා. කඩුව ගමන් අර්ථයේ ධර්මයේ ඔක්කොම වෙනස් වෙනවා. විකෘති වෙනවා, වෙනස් වෙනවා. දැන් ධර්මයක් නෑ, අර්ථයක් නෑ, තේරුමක් නෑ, හරයක් නෑ. දැන් ඔබට පැහැදිලිද වෙලා තියෙන සිද්ධිය? දැන් අපේ ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස
මේවා ඉතාම ගෞරුවෙන් මෙහි රැගෙන ඇවිල්ල තියෙනවා. මේක රැගෙනාවේ නිවැරදි ධර්මය මේ රටතුළ රටට මොකට වන්නේ. අපිට කිසිම ලාභයක් ව්‍යාපාරයක් ප්‍රතිලාභයක් ප්‍රසිද්ධයක් ප්‍රචාරයක් ගන්න නෙමේ. අපි කාටවත් නිග්‍රහයක් කරන්න නෙමේ. අපි මේ සියලු පොත්පත් බොහොම මාන්සියෙන් ඒ අපි උත්සාහ කරලා මේ ගෙනාවේ. අපේ මේ යටපත් වී ගිය දහම, මේ යටපත් වී ගිය නිවන් මාර්ගයේ නැවත මේ හෙළ බිම බෞද්ධයාට ඒ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් තියෙන කොටසක් ඉන්නවා. ඒ ඇයට මේ දහම නිවැරදිව කියා දීලා මඟ පෙන්වලා දීලා නිවන් මඟ විවුර්ත කරන පිරිසිදු චේතනාවකින් මිසක් අර කවුරුවක්වත් මේ ත්‍රිපිටකයේ ජාතික වස්තුවක් කළාට එකට එක කරන්න නෙමෙයි. දැන් අපේ හාමුදුරනේ ත්‍රිපිටකයේ දැන් මේ තියෙන්නේ අංගෝ. දැන් ඇත්තට මේ අංගුත්තරත් නෙමෙයි, හරියට මේ අංගෝත්තර නික අංගෝත්තර අංග ඕ උත්තර. දැන් මේ පුස්කොලේ හරියටම මේ නම ලියලා තියෙනවා. මේ හරියටම ලියලා තියෙනවා. ගෙනිච්චාම උන් සීල්ලේ උත් ගහලා තියෙනවා. මම ඊළඟට අහන්න යන උපාසකගේ දැන් අපේ හැමදෙරේ සම්පූර්ණ දැන් එංගලන්තයේ සීල් එක විතර තියෙනවා. ඒගොල්ලන්ගේ සීල් එක ගහලා තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ වස්තුවක් නේද? ඒගොල්ලන්ගේ වස්තුවක් මේක. ඒකනේ කියන්නේ ප්‍රැංක් එක ගහලා තියෙන එංගලන්තේ. අර ලංකාවේ රාජ්‍ය මුද්‍රාව ගහන්න වගේ එංගලන්ත රාජ්‍ය මුද්‍රාව ගහලා තියෙනවා මේක. ඒතුරු ස්වාමීන් වහන්සේ දැන් අංගෝත්තර නිකායය තියෙනවා, මජ්ක්‍ධිම නිකායය තියෙනවා, මේ දීඝ නිකායය තියෙනවා, සංයුක්ත නිකායය තියෙනවා. ඔය හතර තමයි නිර්මල බුද්ධ ධර්මයේ. ඒ හතරම අපි දැන් වැඩිවට ගෙනල්ලා දැන් මජ්ක්‍ධිම නිකාය අංග සම්පූර්ණ වෙනවා තියෙනවා, අංගෝත්තර නිකාය ගෙනත් තියෙනවා, සංයුක්ත නිකාය අරගෙන තියෙනවා. තව එක අපි මේ වගේ පොත් හැටියට හදි වෙනවා. දැන් ඒකත් හදනවා. දීඝ නිකායේ මහා සතරාධිපට්ඨාන සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය ගෙනත් තියෙනවා, දීප මහා වංශය ගෙනත් තියෙනවා, දීප වංශය ගෙනත් තියෙනවා, කඩින් පොත් අවශ්‍ය දේවල් ගෙනත් තියෙනවා. දැන් ජෝර්ජ් ටර්නර් මේවා අරගෙන ගිහිල්ලා මීට වසර මේ අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා මේවා අරන් ගියා. ඊට පසුව ස්වාමින් වහන්සේ මේවා වර්තමානයේ අපි අද මේ ඉන්න කාලේ තමයි ආපහු මේවා ලංකාවට අවිල්ලා අපිට මේවා නිවැරදිව මේ දහම සමාජයේ මේ පළමු වෙනි වරට තමයි ඔය ජෝර්ජ් ටර්නර් ලංකාවෙන් ගෙනිච්චාට පස්සේ පළමු වෙනි වරටම අපි තමයි මම තමයි මේක මේ ලංකාවට ගෙනල්ලා දැන් ලංකාවේ පුද්ගලයන්ට මිනිසුන්ට මේකේ ලංකාවේ ජනතාවට බලා ගන්නයි මේක නාවේ. පෙන්වන්නයි මේක නාවේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ මේ තමයි මේ ග්‍රන්ථාරූඪ කළම ත්‍රිපිටකය. කළම ත්‍රිපිටකය මුල්ම නිවැරදි නිර්මල ත්‍රිපිටකය. මේක මේ පාලියට පරිවර්තනය කළා ඉතින් පස්සේ ඉංග්‍රීසියට එහෙම මොකවත් නැහැ. අන්න ඒකත් විශේෂ නිර්මල ත්‍රිපිටකය. ඒක තමයි. දැන් ඔබ විශේෂයෙන් සඳහන් කරගන්න ඕනේ කාරණයක් තියෙනවා. මේ පාලියට පරිවර්තනය කරපු එකවත් ඒ පාලියෙන් ඉංග්‍රීසියට කරපු එකවත් සුද්ධ පරිවර්තන මේ මුකුත්ම නෙමෙයි. මේ ග්‍රන්ථාරූඪ එහෙමයි. ග්‍රන්ථාරූඪ කළ මාතුල අලුලෙනේදී තල්පත්වල සිංහල හාමුදුරුව සිංහල පඬිතුන් සිංහල අකුරෙන් මාගදී ශබ්ද සංඥා ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය මේ ඒකේ නියම නිවැරදි මයික්‍රෝබිල්ම් පිටපත. ඔන්න සරල කාරණේ එච්චරයි. ඉතින් අපිට ඕනකම තියෙන්නේ නිවැරදි දහම සමාජගත කරන්න. එතකොට අපේ හාමුදුරනේ මහා වංශයත් මේ වෙනකොට ඔබ වහන්සේලා මහා වංශයත් ගෙනාව දීප වංශයත් ගෙනාව. එහෙමයි. මහා වංශය තියෙනව උතන. එහෙමයි. දැන් කමක් නැහැ හාමුදුරනේ මම ඒක ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ හරහා අපිට පුළුවන් වෙනවා නිවැරදි දහම දේශනා කරන්න. අපිට ඕනේ එච්චරයි. මේ ලංකාවේ මේ හෙළබිමේ අද ඉන්නවා මේ සිංහල ඉගෙනගත්ත පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් මගඵල ලබන්නට නිවන් දකින්නට අඩුමාසෙන් සෝතාපන්න ඵලයට උවපත් වෙන්නට පුළුවන් පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙන මිනිසු ඉන්නවා 100,000කට කිට්ටු. එහෙමයි. දැන් එයින් 5,000 අපි ඒ මගට යොමු කළා, මගඵල ලැබලා තියෙනවා. තවත් පිරිසක් ඉන්නවා මගඵල ලබන්න සුදුසු. ඒ අයට අපි තියෙනවා අනුකම්පාවක්. ඒ අයට මගඵල අපි පෙන්වුවේ නැත්නම් මේක එයාට තවත් කල්ප කාලාන්තරයක් මේ මගඵල වැහිලා මේ සතර දුකෙන් දුක් විඳ විඳ යන්න පුළුවන්. එහෙමයි. ඒක නිසා අපේ එකම චේතනාව ආණ්ඩුවට හෝ පුද්ගලයෙකුට හෝ එකට එක කරන්න, ජය ගන්න, පරාජය කරන්න, ප්‍රතිලාභයක් ලබන්න, ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. අපිට ඕන ඒ වගේ මගඵල මේ කාලාන්තරයක් වැහිලා තිබුණා, මේ මගඵල ලබන මග ධර්මය මතු කළා, විවුර්ත කළා, මේ අවස්ථාවේ ඒ අයටත් ඒ අවස්ථාව ලබා දීලා ඒ අයටත් සසර දුකෙන් මිදී නිදහස් වෙන පිරිසිදු පවිතුරු මඟ පෙන්වා නියම වශයෙන්ම ඒ මඟටපත් කිරීම.
දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා එංගලන්තයට අරන්ගේ නැහැ, ඒවා බොරු කතා, මේවා ගොතපු කතා, මේවා මවපු කතා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නැහැ, දැන් එහෙම නැහැ. ඒ කවුරු හරි එහෙම කිව්වා නම්, කවුරු හරි එහෙම හිතුවා නම් සම්පූර්ණ ඒක සියලු දෙනා දැන් ඒ කියපු දේවල් තර්ක විතර්ක ඔක්කොම අපි මේ ඒක ඉඳලා ශූන්‍ය වුණා. ඒ නිසා ඕනෑම කෙනෙකුට දැන් බලා ගන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. හැබැයි මේක අපි හැම මිනිහටම පෙන්වන්නේ නැහැ, දෙන්නේ නැහැ. නමුත් ඒක අවංකව පිළිසිදුව චේතනාව යහපත් නම් අපිට ඒක පේනවා. යහපත් චේතනාවෙන් මේක බලන්න එන පුද්ගලයෙක් ඉන්නවා නම් මේක අනුගමනය කරන්න. ඒ සියලු දෙනාට අපි සියලු තොරතුරු දෙනවා, කියනවා, පෙන්වනවා, පොත් පරිශීලනය කරන්න පුළුවන්. යලිත් ඔබට කියන්නේ මා තුළ අලුලනේ ග්‍රන්ථාරූඪ බහනකවරු ග්‍රන්ථාරූඪ කරපු නිවැරදි නිර්මල බුදුදහම දැන් ලංකාවට ගෙනල්ලා තියෙනවා. මෙන්න මේකයි අපිට කියන්න ඕනකම තිබුණේ. නිවැරදි පෙළ දහම. දැන් ත්‍රිපිටකයයි කියා අප පාවිච්චි කරපු ග්‍රන්ථයක් තියෙනවා. අප එහෙම පාවිච්චි කළා, හදාගත්ත, නිර්මාණය කළ, සකස් කළ, අමුණලා අටවලා හදාගත්ත, පෘථග්ජන පුද්ගලයෝ හදවගත්ත ත්‍රිපිටකයක් අපි මේ දෙකල් පාවිච්චි කළා. දැන් ඒක වෙනස් කළා. අපිට නිර්මල නිවැරදි ත්‍රිපිටකය පරිශීලනය කරන්න, පාවිච්චි කරන්න, භාවිතා කරන්න. එහෙමයි. දැන් එම පාවිච්චිය වැරදි කියන එක නෙමෙයි අපි කියන්නේ. එම පාවිච්චිය අපිට තිබුණා, ඒක හරි අපි පාවිච්චි කරා. නමුත් මේ වන විට අපි හැමතුනේ නිර්මල පෙළදහම අපිට ලැබිලා තියෙනවා. මම අවසන් වශයෙන් ඔබ වහන්සේගෙන් විමසන්න කැමති සාකච්ඡා අපි අවසන් කරමු. එතකොට ස්වාමීන් වහන්සේ, මේවා ආරක්ෂා කර ගැනීම දැන් අපි හැමතුනේ අපිට දැන් මේක දැන් අපේ වස්තුවක් නෙවෙයි, එංගලන්තේ වස්තුවක් නෑ. අපි දැන් එංගලන්තේ වස්තුව වුණාට දැන් අපි මේකෙන් පිටපතක් මුද්‍රණය කරගෙන තියෙනවා. අපි ගාව මයික්‍රෝ ෆිල්ම් එක තියෙනවා. අපිට මයික්‍රෝ ෆිල්ම් එකෙන් පිටපත් තියෙනවා. ඒක නිසා ඒ දෙකම තියෙනවා. මේ පොත කවුරු හරි හොරකම් කරන්න ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගාව තියෙනවා මයික්‍රෝ ෆිල්ම්. පිටර හොරකම් කරගෙන මිනිහෙකුටත් යහපතක් වේවා කියවලා බලන්න විතර අපි කියන්නේ. බලෙන් ගන්නවත් මිනිස්සු බලෙන් ගන්න එන්න ඉඩ තියෙනවා. දැන් මේක ආරංචිනවා. ඔය ගත්තාවි. ආණ්ඩුවෙන් එන්න ඉඩ තියෙනවා. ගත්තාවි. අපිට මොකද? අපි දෙනවා. ඒක ප්‍රශ්නයක්. බෝධිසත්වෝ සියලු දේ අතහැරලා අතහැරියනම් මේක අතහැරිය එක අතහරණය. එහෙමයි. හරි. හොඳයි නේද? එහෙමනම් අපි අද සම්බන්ධ කරගත්තේ අති පරම පූජනීය මීවන පලානේ සිරි ධම්ම අලංකාර ස්වාමීන් වහන්සේ. අත්‍තරම අපිට කතා කරන්න ඕනකම තිබුණේ නිවැරදි පෙළදහම මේ වෙනකොට ලංකාවේ ස්ථාපිත වෙලා තියෙනවා. ඒක එංගලන්තයේ තිබුණු නිවැරදි පොත් ලංකාවට ගෙනැල්ලා උන්වහන්සේ මේ සමාජගත කරන්න අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනවා. උන්වහන්සේට බොහොම පිං අපි හැමදෙනේ දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. මගේ ආශිර්වාද රැගෙන උන්වහන්සේ ජීවත් වෙන්න ඕනේ අපි හැමදෙනේ. මේ තියෙන්නේ නිවැරදි මහා වංශයේ ඔබට බලන්න පුළුවන් මේ මහා වංශයේ ප්‍රමාණය. ඇත්තටම මහා වංශයේ පුස්කොළයක්. මේ පුස්කොළේ ජෝර්ජ් ස්ටර්න එංගලන්තයට අරන් ගියා. මේ වෙනකොට එංගලන්තයේ ලන්ඩන් මියුසියම් එකේ මේ අපේ පුස්කොළ ග්‍රන්ථයේ තියෙන්නේ. ඒ පුස්කොළ පොතේ තමයි පිටපත මේ විදිහට අපට මෙහෙට එවලා තියෙන්නේ. දැන් ඔබට දැකවලා ගන්න පුළුවන් අප පරිශීලනය කරන මහා වංශය සහ මේ නිවැරදි මහා වංශය අතර වෙනස. එතකොට සුද්ධෝ ආරක්ෂා කරගත්ත සම්පූර්ණම පිටපත් පුස්කොළ පොත් මේ වන විට ලංකාවට ටික ටික එවමින් පවතිනවා. හැබැයි ඒවා එවන්නේ පිටපත් හැටියට, මුදල් ගෙවලා ඒව ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. කල්පනා කරලා බලන්න මේ අපේ සිව් හෙළයන්ගේ ඉතිහාසය. ඒ ඉතිහාසයේ මහා වංශ කතාව ලියවුණු මහා වංශය මේ තියෙන්නේ. ඔබට නිකන් හිතන්න පුළුවන් මේ පොතේ සයිස් එක, මේ පොතේ ප්‍රමාණය. මේවා කාලඟ තියෙන්නේ. මේවා තියෙන්නේ එංගලන්තේ. දැන් මේ රට පාලනය කරපු පාලකයන්ට එදා මෙදා තුර වසර 70ක කාලයක් මේ රට පාලනය කරපු පාලකයන්ට ඇයි මේවා පෙනුනේ නැත්තේ? ඒ වගේම තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අප වර්තමානයේ භාවිතා කරන අංගුත්තර නිකාය. නමුත් අංගුත්තර නිකාය කියලා නෙමෙයි පුස්කොළේ තියෙන්නේ, අංගෝත්තර නිකාය. එතකොට මේ පුස්කොළ පොත අද තියෙන එංගලන්තේ. මේක එංගලන්තේ සුදු ජාතිකයින්ගේ වස්තුවක්. ඒගොල්ලෝ අධි ආරක්ෂිතව මේ වස්තුව රැක ගන්නවා. එතකොට එංගලන්ත රජයේ මුද්‍රාව තියලා මේ පොත ඒගොල්ලන්ගේ වස්තුවක් බවට පත් කරලා තියෙනවා. මේකේ තියෙන්නේ සම්පූර්ණම බුදුරජාණන් වහන්සේගේ පෙළ දහම. එදා ඒ පුස්කොළ පොතේ ප්‍රමාණයම අද අපිට මේ පොතට එවලා තිනවා. එතකොට මේකේ තියෙන ආකාරයට පුස්කොළේ දෙපැත්ත එක පිටුවක තියෙනවා. සම්පූර්ණ නිවැරදි
දර්ශනය නිවැරදි දහම මේ තුළින් අපට දැක ගන්න පුළුවන් වෙනවා, අපට අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා. ඒකවල දීපවංශයත් තියෙනවා. මේ තියෙන්නේ දීපවංශේ මේද පුස්කොළයක්. අපට දැක බලා ගන්න පුළුවන් තා මැනවින් මේ සියල්ලම. ඒ වගේම මජ්ඣිම නිකායේ, මේ තියෙන මජ්ඣිම නිකායේ මේ සියලු ධර්ම ග්‍රන්ථ අද වන විට ලංකාවේ තියෙනවා. මේක ලක්වැසි බොදු දනන් ලද වාසනාවක් ඇයි අපට හැඟෙන්නේ. ඒකට හේතුව තමයි නිවැරදි දර්ශනය සමාජගත කරලා වැහුණ නිවන් මඟ යළි විවර කරගන්න මේ පොත්පත් උදව් උපකාර වේවා. එයයි අපිත් බලාපොරොත්තු වෙන්නේ. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට පහත බටනය ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දැමූ සැනින් එය ඔබට ගෙන්වා ගැනීමට සීනුවද ක්ලික් කරන්න.